අර අපි අද දවසේ පාඩම තමයි කාට්පත් හුවමාරුස හතරට දීම. අපි හදපු ෂෙඩියුල් එකේ ඊළඟට ඇත්තේ ඒක තමයි. හරිනේ? මේක හරි සරලව. මේක දැන් ඔගොල්ලෝ සටහන් ලිව්වට මට කමක් නැහැ. හැබැයි සටහන් එකක්වත් මේ පන්ති ඉවර වෙනකොට කඩපාඩම් කරන්න දෙයක් මම ඉතුරු කරන්නේ නැහැ. මේක හැම දවසකම මතක සිටින ක්‍රියාකාරකමක් බවට මම ඔයාලට මේක පත් කරනවා නියම. හරි. වැඩේට යමු. දැන් හිතන්න මෙහෙම එක. දැන් ලබන වෙසක් එකට අපි අපේ ඉස්කෝලේ යාළුවෝ ටිකට හැමෝම වෙසක් කාඩුව මාරු කරගන්න හදයි. අපි අලුත් අවුරුද්දට ගන්නත් පුළුවන්. නැත්නම් අත්තරට ගන්නත් පුළුවන්. රමසාන් එකට ගන්නත් පුළුවන්. ඕනම එකකට අපි සුබ පතලා සුබ පැතුම් පතක් දෙන්න. කාඩ්පත් දෙනකොට දැන් අපි හිතමු උපාධ්‍යා නේද? මම ඔයාට කාඩ් එකක් දෙනවා. ඔයා මට කාඩ් එකක් දෙනවා. දෙන්නම දෙන්න බෑ. මම ඔයාට එකක් දුන්නම ඔයා සද්ද නැති විදියට දිගන් මට දුකයිනේ. එතකොට මේ කාඩ්පත් මාරු වෙනකොට දෙන්න අතර දෙකක්. දෙන්නෙක් අතර දෙකක් මාරු වෙනවා. අපි දැන් හිතමු මෙහෙම දෙයක්. දැන් මං පොඩි මේවට යන්නේ නැහැ. ටිකක් උඩින් පටන් ගමුකෝ. රයිට්. අපි හිතමු මං අර හතරේ පන්තිය වගේ මේවා කරනවා නම් මං ගොඩාක්ම ඔන්න දෙන්නෙක් අරගෙන එහෙම ගන්නවා. දැන් අපි ටිකක් කතා කරමු අඳින්න නැතුව ඉමුනේ. හරි හිතන්නකෝ. දැන් මම ඉතරයි මං ඉන්නේ. මං මටම කාඩ් එකක් ලියන සාක්කු දා ගන්නවද? මං විසින් මට. එහෙම දාන්නේ නැහැ. කාඩ් එකක් කොන්න මාරුව. රයිට්. දැන් ඊළඟට ඉන්නවා තුන් දෙනෙක්. අපි තුන් දෙනෙක් ඉන්නවා. රයිට්. පොඩ්ඩක් අපි අඳිමු. දැන් අපි තුන් දෙනෙක් අතර. රයිට්. මෙන්න මම ඉන්නවා. මෙන්න තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හරි. මගේ යාළුවෝ දෙන්න. මම කාඩ් කීයක් ගෙනියන්න ඕනද? ඇඟිල්ලෙන් අතෙන් පටක් ගලපෙන්න. මම කාඩ් කීයක් ගෙනියන්න ඕනද? මට මායි තව යාළුව දෙන්නෙක් ඉන්න. මම කාඩ් කීයක් ගෙනියන්න ඕන? රයිට් ගුඩ් දෙකයි. නියමයි. දෙකයි. අයි තුන් දෙනෙක් ඉන්නවනේ. තුන් දෙනෙක් ඉඳි මම මට කල්ලිය සාක්කුව දාගන්න නැහැ. එද හැමතිස්සෙම සමාජික තුන් දෙනෙක් ඉන්නව නම් මම ගෙනියන්නේ කාඩ් දෙකයි. මම කාඩ් දෙකක් ගෙනිහිල්ලා මේ දෙන්නට දෙනු. මෙයත් ගෙනේ කාඩ් දෙකයි. එයත් ගෙනල්ලා මටයි මෙයාටයි දෙනු. මෙයත් ගෙනේ කාඩ් දෙකයි. එයත් ගෙනල්ලා මෙයාටයි මටයි දෙනවා. ඉතින් කාඩ් කීයක් මාරුණාද? 1 2 3 4 5 6. හරි. ඊළඟට අපි යනවා. දැන් මේක අඳගන්න අවශ්‍ය නැහැ නේද? අඳගන්න ඕනේ නැහැ නේ පොඩි ක්‍රියාකාරකම් ටිකක් කියලා අන්තිමට අවසන් පදේ තියෙන. හරි. තුන් දෙනෙක් ඉන්නෝ. හරි. කාඩ් මාරුණා කියද්ද? හයක්. පාඩම් කරන්න දෙයක් නැහැ. හරි. රයිට්. දැන් කෙනෙක් වැඩි කරමු. හතර දිනක් ඉන්නවා. දැන් හතර දිනක් ඉන්නවා. රයිට්. අපි සාරාංශයක් විතරක් ගාමු නේද දැන්? මම හිතන්නේ අවශ්‍ය නැහැ නේද දැන් ගන්නනේ? ඕනේ නැහැ. අපි දැන් යනවා හතර දිනේ. කඩ නැහැ හතරයි. රයිට්. මෙන්න. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දිනයි. රයිට්. ඉතින් මේ ඉන්නේ මම මේ ඉන්නේ මම මම ඉන්නේ මම කාඩ් කීයක් ගෙනියන්න ඕනද? තක්කාල දාන ජැට් එකක්. මම කාඩ් කීයක් ගෙනියන්න ඕනද? රයිට් ගුඩ් තුනයි. අයි මම මට කාඩ් එකක් දාගන්න ඈ. මෙයාට දෙනවම මෙයාට දෙනවම මෙයාට දෙනවම. මෙයා කීයක් ගෙනියන්න ඕනද? එයත් තුනයි. එයත් මම වගේ තමයි. එයත් තුනයි. එයත් දෙනු මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි. මෙයත් තුනයි. එයත් දෙනු මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි. මෙයත් තුනයි. මෙයාට එකයි මෙයාට එකයි මෙයාට එකයි. දැන් ගණන් කර බලන්න කීයක් තියෙද? හතර දෙනෙක් අතර කීයක් තියෙද කියලා. අඳගත්තත් ඉතින් කවන්නේ නැහැ. අඳ ගන්න ඕනද කියලා. කියන්න.
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි පටේට දෙක දෙක අටයි නමයයි දහයයි කොළහයි දොළහයි හතර දෙනෙක් හතර දොළහයි දැන් අපිට ඔන්න පොඩි කතාවක් ලියා ගන්න පුළුවන් දෙන්නෙක් හතර කා දෙකයි තුන් දෙනෙක් හතර කා හයයි හතර දෙනෙක් හතර කා දොළහයි බය වෙන්න එපා මම කෙටිම එකක් කියන්න දැන් ගොඩක් අය මේක ගොඩක් අය මේක කියන්නේ මෙහෙම ගොඩක් වෙද සමහර අය මේක එක පාරටම දක් ගාලා මේක සූත්‍රයක් වගේ කියන්නේ නැහැ මම කියා දෙන්නේ නැහැ මම අවබෝධයෙන් වැඩේ කරන්නේ හරිනේ දැන් ඔන්න කාණ්ඩයි දැන් ඔන්න දැන් පස් දිනක් අපි අඳින්නේ නැතු වෙනවා පහක් ඔයාලට පුළුවන් අඳින්න දැන් මේ දවස්වල නිකන්ගෙන පස් දිනක් දාලා ටිකක් ලොකු කොලයක් කරන් පස් දිනක් දාගෙන අඳින්න හය දිනක් දාගෙන අඳින්න හත් දිනක් දාගෙන අඳින්න අටකට නවයකට එනකොට වැඩේ ටිකක් අවුල් වෙනවා ඒපාර ඔළුව අවුල් වෙන ගන්න අඳින්න එපා දැන් හදමු කෙටි ක්‍රමයක් කතාව හදමු දැන් වැඩි අනම්මනක් ඕනේ කී දිනක් ඉන්නවද මෙතන ඔක්කොම හතර දෙන්න මම කාඩ් කීයක් ගෙනියනවද 3යි 3 දෙනාට දෙනවා මෙයා කාඩ් කීයක් ගෙනියනවද 3යි මෙයා කාඩ් කීයක් ගෙනියනවද 3යි මෙයා කාඩ් කීයක් ගෙනියනවද 3යි ඉතින් හරි ලේසියිනේ හතර දෙනෙක් ඉන්නවා හතර දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් කාඩ් කීය ගෙනියනවද 3 3 හැමතිස්සෙම දැන් හතර දෙනෙක් ඉන්නවනම් මං ගෙනිය මගේ යාළුව හතරයි නම් මං ගෙනියන කාඩ් 3යි මම මට ලියා ගන්න මගේ යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් මං ගෙනියන කාඩ් 4යි මගේ යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා නම් මං ගෙනියන කාඩ් 5යි මට යාළුවෝ 20ක් ඉන්නවා නම් මට යාළුවෝ 20ක් ඉන්නවා මං කාඩ් කීයක් ගෙනියනවද කියන බලන්න ඔනු මයික් එක ගන්න නමයයි 19යි 19යි වෙරි ගුඩ් හැමතිස්සෙම ඉන්න පුද්ගලය ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් තමයි හැම කෙනාම ගේන්නේ. එතකොට 20ක් හිටියොත් 19 ගානේ 20 දෙනෙක් ගේනවා. 5ක් හිටියොත් 4 ගානේ 5 දෙනෙක් ගේනවා. මෙතින් 4ක් හිටියොත් 3 ගානේ 4 දෙනෙක් ගේනවා. එහෙනම් දැන් වැඩේ ටිකක් පැහැදිලි නේද? මෙතන ඉන්නේ 4 දෙනයි. එක්කෙනෙක් ගේන කාඩ් 3යි. එහෙනම් මොකද අපි කරන්නේ? 4 3ෙන් ගුණ කරනවා උත්තරේ 12යි. බොරුවට අඳින්න ඕනේ නැහනේ. දැන් එහෙනම් පොඩ්ඩක් කතාව මුලින් ඉඳන් ආයි ලියමුද? අඳින්න ඕනේ නැහැ. මාතෘකාව ලියා ගන්න කාඩ් උත්පත්තුව මාරුව කියලා. ලියලා ඉවර වෙලා අපි මේක දැන් අඳින එක දැන් ඇන්දනේ අපි කීපයක් අඳින්න ඕනේ නැහැ. දැන් අපි අවබෝධයෙන් පොඩි ක්‍රමයක් හදමු. ඉන්න ගාන දෙකනා. ඉන්න දෙන්නයි. හරිද? එතකොට මේ දෙක ගුණ කරනවා කීයෙන්ද? එකෙන්. ඇයි? මමත් ගෙනියන එකක් අරයක් ගෙන. එක දෙන්නගෙන් ගුණ වුණාම කීයද? දෙකයි. කාඩ් දෙකයි මාරු වෙන්නේ. ඉන්න ගාන තුනනා. උද්ගලය තුන් දෙනයි. එක්කෙනෙක් ගෙනියන කාඩ් කීය ගානද? දෙකයි. ඇයි? තමන් තමන්ට ගන්න 2යි 6යි ඉන්න ගාන 4 නා 4 දෙනෙක් ඉන්න හැබැයි එක්කෙනෙක් ගිනියන්නේ කාඩ්පත් 3යි හරිද එතකොට 4ව 3ක් ඔක්කොම උමාරු වෙන කාඩ්පත් ගාන 12යි ඉන්න ගාන 5 නා හරිද 5 දෙනෙක් ඉන්නවනේ හැබැයි 5 දෙනා ගිනියන්නේ කාඩ් 4 ගානේ ඇයි තමන් තමන්ට දෙන්නේ නැහනේ අපි බාලුව පහක් ඉන්නවනම් එයා හතරක් හැමෝම හතර හතර ගෙනිලා තමන් අර අනිත් හතර දිනාටම දෙන්න හැමෝම එහෙම කරනවා එතකොට 5ව 4ක් කීයද 20යි පැහැදිලිද අය අපි පොඩක් දැන් අහලා බලමු දැන් මම මේක තනියෙන් කතා කරා ටාෂියා මොකක් හරි ප්‍රශ්නයක් තියද ඔයාට දැන් ටාෂියා ओया oh. oh.
එතකොට 21යි මමයි මම 21යි මාත් එක්ක 21යි නෑ 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 මම කියන්නේ අපි ඔක්කොම 20ක් ඉන්නවනේ මාත් එක්ක හරි මාත් එක්ක 21යි නං 20යි ඒක හරි මාත් එක්ක අපි ඔක්කොම දැන් මෙහෙමනේ පුතේ 20 දිනක් අතරේ හුවමාරු වෙන කාඩ්පත් කිව්වම ඒ 20ට මං අයිතිනේ මං කියන්නේ පැහැදිලිද තාෂා මයික් එක ඔන් කරගන්න වැඩි ඔව් සර් 20 දිනක් අතරේ හුවමාරු වෙන කාඩ්පත් කිව්වම ඒ 20 මාත් එක්කෙනෙක් නං එක්කෙනෙක් ගෙනියන උන කාඩ්පත් ගන්න ගියේ 19යි හරි නේද හරි 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 සර් ඔව් මට යාළුවෝ 20ක් ඉන්නවා කිව්වොත් ආ 21යි 21කට ගෙනියන්න එක්කෙනෙක් 20යි හරි හරි දැන් වැඩේ මේක ඔලුවට ගියාද දැන් එහෙනම් කාඩ්පත් හුවමාරු නෑ කියන්නේ දෙන්නෙක් අතර වෙනවනම් ඕනම සිද්ධියක් එයා මට දෙනව මං එයාට දෙනවනම් දෙන්නෙක් අතර මාරු වෙනවනම් ආයි මුකුත් බය වෙන්න එපා කිසිම දෙයකට මෙවැනි ප්‍රශ්න මේ කාඩ්පත් හුවමාරු නෙවෙයි සමහර බුද්ධිමය ගැටලු වලට දැන් අපි සමහර දාන සමහර ප්‍රශ්න වලටත් කියනවා අපි ඒක ඒ තැන් වලට ආදේශ කරමු අද ඩිංගක් අපිට එකට වෙලාව නැහැ ඉස්සෙල් මේක ඔලුවට දාගමු ඉන්පස්සේ අපි විභාග ප්‍රශ්න කරනකොට පේපර් ක්ලාස් එකේ පේපර් කරනකොට සමහර ඒවා අපිට දැනෙන්නේ නැහැ කාඩ්පත් මාරු වීම කියලා නමුත් සිද්ධිය විස්තර කරගෙන යනකොට මේ කතාවේ තියෙන්නේ මේකම තමයි තියරි එක මේ තියරි එක හරි වැදගත් ඒක නිසා හරි දැන් අපි නිකන් පනිමු දැන් අපි ටිකක් ලොකු ජම්ප් එකක් දාමු දැන් කවුරුත් මෙන්න මේවට උත්තර ලියන්න 10 දෙනෙක් ඉන්නව නම් කාඩ්පත් ගන්න හොයන්ටක් ගන්න ඊළඟට මම උඩින් ලියන්නම් තව කීපයක් 10 දෙනෙක් ඉන්නව නම් කාඩ්පත් ගන්න ඉක්මනට හොයන්න ඊළඟට right අපි අර ප්‍රශ්නේ මාදු 20ක් ඉන්නව නම් කාඩ්පත් කීයක් ඕන කියලා හොයන්න ඊළඟට 100ක් ඉන්නව නම් කාඩ්පත් කීයක් ඕනද කියලා හොයන්න right ඔච්චරයි ඔයිට වඩා දෙන්නේ නැහැ පාඩම ඉවරයි ඊට පස්සේ යනවා අපි අතර අත දෙන එකට යනවා බය වෙන්න එපා මිස්සල මේක ඔළුවට ගන්න එච්චරයි මං හිතනවා කාටවත් කිසිම මේ නොතේරුණ දෙයක් නැහැ කවුරු හරි මොලේ ඉඳන් සම්බන්ධුන් නැත්තම් මම තාම විනාඩි 10ක් 12ක් වෙන පන්ති පටන් අරන් මං වැඩේ ඔළුවට දීලා ඉවරයි දැන් මං බලන්නේ මේ කිටි කාලෙකින් වැඩේ ඔළුවට දෙන්න මොකද මං ඉන්නේ පහේ දරුවොත් එක්ක දැන් හතර ළමයින්ට මේ වගේ එකක් කියලා දුන්නම් මං බොහොම සියුම්ව කරා නනවන් ඔයාලගේ ගෲප් එකකට දාලා තියෙන කණු ප්‍රශ්නේ බලාගත්තද දැන් හතරේ කරන්නේ මම පහේ කරන්න යන්නේ නැහැ සරලවම කණු ප්‍රශ්නේ මං අන්නේ ලස්සනට කරලා තියෙනවා හරි හරි උත්තර ටික ගලාගෙන එනවා හද හද අනිත්‍යත් හද පුතේ මං ඔයාලගේ දරුවන්ගේ නම් වලින් නැතිවට මං කතා කරන්නේ දරුවන්ගේ නම් වලින් ඉන්න මං අම්මා තාත්තගේ නම් වලින් දිනවල මං කතා කරන්නේ නැහැ පුතේ මොකද මේක ඕපන් ලින්ක් එකක් ඒ නිසා මම දරුවන්ගේ නම් වලින් ඉන්නව නම් විතරක් තමයි හරි කාටවත් නොතේරුණා නම් මොනව හරි දෙයක් ඔයගොල්ලෝට අඳින්න පුළුවන් පැටියෝ මං හිතර ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මං ආයෙත් පැහැදිලි කරන්නම් ඕන නම් දැන් අපි හිතමු අපි යාළුවෝ 4 දිනක් ඉන්නව නම් වෙසක් කාඩ් හරි මොනවාරි මේ අපි හිතමු සුබ පැතුම් පත්නත්තර කාඩ් මාරු කරනව නම් දැන් මෙතන ඉන්න කෙනා දෙන්න ඕන 3 දෙනෙක්ට විතරයි. 1යි 2යි 3යි. හරිද? 3 දෙනෙක්ට විතරයි කාඩ් දෙන්න ඕන. එතකොට මෙයා දෙන්නත් ඕන 3 දෙනෙක්ට විතරයි. මෙයා දෙන්නත් ඕන 3 දෙනෙක්ට විතරයි. මෙයා දෙන්නත් ඕන 3 දෙනෙක්ට විතරයි. ඒකද වෙන්නේ පුතේ හැමතිස්සෙම මේ තමන් තමන්ට දෙන්න ඇති නිසා මේ එක පුද්ගලයෙක් ගත්තොත් එයා 3 දෙනෙක්ට තමයි يعني තව 3 දෙනෙක්ට විතරයි දෙන්නේ හැමතිස්සෙම පුද්ගලයෙක් මෙති 4 දෙනෙක් ඉන්නව නම් තමන් තමන්ටම දෙන්න ඇති නිසා 4 ගුණ කරන්න ඕන 3ෙන් එකක් අඩු කරලා කාඩ්පත් ගන්න ඕන හරි මෙයා 3යි මෙයා 3යි මෙයා 3යි මෙයා 3 දෙනෙක්ට මෙයා 3 දෙනෙක්ට මෙයා 3 දෙනෙක්ට මෙයා 3 දෙනෙක්ට එතකොට
සම්පූර්ණ උමාන රකාටපත් ගන්න හොයන්න හතර දෙනා ගුණ කරන්නේ තුනි ඒකයි වැඩි ඒක තමයි මේ කරගෙන යන්නේ රයිට් දැන් අපි මේක හදමු උත්තර ගොඩාක් නිවැරදි වෙරි ගුඩ් ලස්සනයි වැරදි උත්තර දානවා සෙනුයා මාත් එක මේ ගාන හදමු අපි ඉන්නේ 10 දෙනයි නං එක්කෙනෙක් ගෙනියන කාඩ් ගාන කීයද නාමයයි 10 ව නමයක් කීයද වෙරි ගුඩ් අනුවයි ඔන්න හරියක් දා ගන්න පුළුවන් කට්ටියට රයිට් ගුඩ් ඊළඟට අපි දෙනවා වෙරි ගුඩ් රන්දි ඉන්නේ 20යි නා ඉන්නේ 20යි එක්කෙනෙක් කාඩ්පත් කීයක් දෙනවද ශශිකලා සේ ඉන්නේ 20යි නම් එක්කෙනෙක් කාඩ්පත් කීයක් දෙනවද පුතේ 19යි 19යි වැඩේ තියෙන්නේ 20 19 ගුණ කරන එක නේ නේ පුළුවන් මේ බිංදුව ලියා ගන්න පිටිපස්සේ නේද 2 ගුණ කරනවා 19 දෙවරක් 9 කීයද 18 3 8 1 ඉතිරි දෙවරක් 1 2 1 කීයද 3 3 380 right good Mandara inne 100 ay 100 ak innawa card kiyak geniyenada 99 99 ay etakota 99 100 en guna karama huwamaru wena sielu card pat ganana kiyada hari le thiyena 100 en guna ganna kiyanne mokadda 99 ta binduwa bindu deka එතකොට කීයද ඔන්න ගන්න 9900යි දැන් හරි මං හිතනවා අපේ දරු පැටවුන්ට ලස්සනට තේරෙන්නේ නැති කාට හරි මේක නොතේරුණා නම් හරි නේ පුතේ හරි කාට හරි නොතේරුණා නම් ඔයාට කරන්න තියෙන්නේ පුතේ ආයි පොඩ්ඩක් මේක මුල ඉඳන් බලන්න ඒ වගේ පොඩ්ඩක් ඔය නිදාස හිතන්න මා දේවල් හරි මං ඩිංග ගික්මන්ට් ගත්ත වැඩි වෙලාව ඉතුරු කරගන්න අපි දැන් යමු දෙවෙනි ප්‍රශ්නේ මේ වර්ගෙම දෙවෙනි එක මේ වර්ගෙම දෙවෙනි එක. ඒකේ පළවෙනි පියවර මේක තමයි. මම කෙටි ක්‍රම වලට වැඩි යන්න කැමති නැහැනේ. ඒ නිසා දැන් ඕගොල්ලෝ මේක මම කටපාඩම් කරවන්නේ නැහැ. අතට අත දීමේදී මෙහෙම කියලා. මම පස්සේ මේ දෙකම එකතු කරලා පොඩි වගුවකුත් හදනවා. හරි. යන් අපි ඉක්මනට. යමු දෙවෙනි වර්ගයට. අතට අත දීමේ ගැන හරි අපි අතර මේ මේ જાතියේ ඒවා මේ අතට අත දීමේ ගැටලු කියන්නේ මේ වර්ණ කියන්නේ අපි මේවට දාපු පොඩි නිකන් වෘතල් නාමයක් මේ වගේ සිතුවිලි ගොඩක් තියෙන තව ක්‍රියා අපි දැන් අභ්‍යාස කරමු පේපර් ක්ලාස් එකේ වැඩ කරනකොට අපිට හමු වෙනවා මේ වගේ කතා අපි එතකොට බලමු එතකොට මේ මේ අයිඩියා එක ඔළුවේ තියෙනකොට ඒවා හදන්න හරි ලේසි හරි දැන් හිතන්න මට ඔයාව හමු වෙනවා අපි දෙන්නයි දැන් ඉන්නේ තනියෙන් මං අතර අත දෙන්නේ නැහැ අඩුම ගාණි දෙන්නෙක් ඉන්න බෑකට මට ඔයාව හමු වෙනවා අපි අතර අත හාලෝ කොහමද කාලෙකින් දැක්කියා දැන් මං ඔයාට අතර අත දුන්නට පස්සේ ඊට පස්සේ ආයෙත් ඔයාත් මට අත දෙනවද දැන් මං ඔයාට අත දෙනවා හාලෝ කොහමද එපාටි කලාගේ ඔයාත් මට දෙනවද හාලෝ කොහමද කියලා නැහැ එතකොට මේ අතරද දීම වගේ ඒවා සිද්ධ වෙන්නේ දෙන්නෙක් අතර එක වතාවයි. දැන් අපි හිතමු යාළුවන්ගේ සුවදුක් අහනවා කියලා. යාළුවන්ගේ සුවදුක් අහනවා. මම මට ඉන්න හොඳම යාළුවෙක් තමයි ඔයා. මේ අපි දෙන්න සුවදුක් විමසනවා. දැන් මං කෝල් එකක් ගන්නවා. හලෝ
जानी तो कौन है मेरा तो होता ही जानी पेंदा राइट एक बार आई तेंग व्यक्त मरिंग एक वो लगे महान होने आओ यार को मतलब मामा नंगी नो है मित्र विस्तर का दागल वो नहीं देना आई तो यात्रा को लग गया ना दाई आ मम्मी वाग सुबह तो कहाँ नगर तीन है हर हर को लगे म देखो माता है ना तरह दिन वाकी था मैं दिन ने कतरे को माता है बेनी को लगा मुकदा एक को लगे मुक्को मकता आठ की बरे आतरह दिन को दिन ने मकता वाकल ली बरा है मैंने मेवा के दे बार मैं बहनी देवेन्ने को हम दे अभी केटी कर मैं एक को लगा कर अरे लेजी हरिम ले कथावाक सरल मध्य आखिदे अरे कलिंग मतावे दिन कतर दीपारेना हरिम कथा तेरे पाट की साधारण अभी चुट्ट अंदी मुद मेक मेक अंदी मुन मेक पेड़ लेने बोलवा अभी तम दिन दिन अतरात दिन दिन अतर अतरात दिन अतावा मेका तानियन हिता मुकद माम निका अति अदगने या 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 किल अदगने गया किसी गाती आगने वगे मिका बड़क ने दें वे पोता रगे ना हतर दिन कतर अतरात दिन वार गान थानियन आदिन मे वेरा दुना आटक वक ने मकन यती है ना मकान न पुलवा तव कोले इडती है ना याटिंग हादान न पुलवा मे मे लोके पुते कावरु मे हमो जा मेहमा किया दिन මිනිස් හොයාගත්තා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ තනි බුද්ධියෙන් හිතලා නැති. તો අපිට හැමතිස්සෙම කවුරුවත් කියා දෙන්න ඕනේ නැහැ. දැන් මට මෙහෙම කියා උගන්වන්න කවුරුවත් කියලා දීලා නැහැ. වීඩියෝ එකකින් මම බල්ලි කරේ. මම්ම හිතලා නිකන් මේ දරුවන්ට මේ විදිහට කිව්වා දුන්නොත් හොඳයි කියලා මම්ම මේ ක්‍රම හදාගෙන යනවා. ඒ වගේ තමයි. පුතාලා හිතන්නේ දැන් මම නම් හැමදාම කියන්නේ මට වඩා ඔයාලා දක්ෂයි. සමහර මට පන්ති ද ඊයේ පන්ති දි මට මාතර දෙක දරුවේ මේ දරුව මෙතන ඇති. මට හිතුනේ තීතරක් දුන්න උත්තරයක් ඥානියමයි ඒක හොඳයි ඒක හරිෂෝ මං අද ගාල්ලේ දරුවන්ට ඊය ගාල්ලේ දරුවන්ට ඒ ටික කියලා දුන්නා ඒ වගේ තමයි දරුවෝ දක්ෂයි ඕගොල්ලෝ දක්ෂ මම නම් කියන්නේ මේ ලෝකේ දක්ෂම අය ඕගොල්ලෝ ඒ නිසා ගෙදරත් මේ පොඩි පන්තියක් දාන්න මේ වගේ දාගෙන ඔය නංගිට මල්ලිට කාට හරි ගමන්න කියලා දෙන්න එතකොට ඔයා ඇතුලේ තියෙන දක්ෂතාව එළියට එන හරි වටිනවා හරි අපි බලමු දැන් මට වැරදි උත්තරත් එනවා. එහෙමද සමහර අය කෙලින්ම උත්තරේ දාලා ඉවරයි. ඒගොල්ල මුකුත් අඳින්නේ නැහැ. ඩග් ගාලා උත්තරේ දැම්ම. එහෙම දාන්න බෑ. ඒ වොට්ටු නැහැ. ඇඳලා බලලා දාන්න. සමහර අය මුකුත් නැහැ. මේ නිකන් උත්තරේ දාන්න. එහෙම බෑ. නිකන් මට පිටාවෙ ඉඳලා නිකන් හිතුවා. මෙහෙම සමහර අය පේපර් කරන්න මෙහෙම ප්‍රශ්නේ කියවනු ඉර ගන්නවා. ප්‍රශ්නේ කිය එහෙම බෑ. කටු වැඩ කොලේ තියන් මේව අඳින්න. මං ඔයාලට උගන්වන්නේ චිත්‍ර ඇඳීමේ කලාව. වැරදි උත්තරේ නෝකඩා රයිට් හරි වැරදි උත්තර ගොඩක් එනවා හතර දිනක් අතරේ කීයක් වෙනවද අපි අඳිමු කෙටි ක්‍රම හොයන්න යන්න එපා අපි අඳිමු පස්සේ කෙටි ක්‍රමේ හදාගමු තාම අපි කෙටි ක්‍රමයට ගියේ
මෙන්න හතර දෙනෙක් ඉන්නවා 1යි 2යි 3යි 4යි අපි හතර හත දෙන්න යන්නේ අපි හතර හත දෙන්න යන්නේ හරි ඔන්න යනවා වැඩේ පළවෙනි එක්කෙනා ගත්තා මෙයා හතර හත දෙනවා මෙයාට 1යි මෙයාට හතර හත දුන්නා මෙයාට හතර හත දුන්නා කියන්නේ මෙයා තුන් දෙනෙක්ට හතර හත දුන්නා වැඩේ හරිනේ රයිට් දැන් මෙයා ගින්නුනේ එයා අතරද එයා මෙයාට දෙන්නේ ආයි දුන්නා එකපාරක් ඉවරයි මෙයා මෙයාට අතරද දෙනෝ මෙයා මෙයාට දුන්නේ නැවන්නේ මෙයා මෙයාට අතරද දෙනවා එයාගේ අතරද දීමු තුනම හරිනේ දැන් හැමතිස්සම ලයින් තුනකින් තමයි සම්බන්ධ වෙන්නේ එක්කෙනෙක් ලයින් තුනකින් සම්බන්ධ රයිට් ඊළඟට මෙයා ගත්තොත් දැන් මෙයා ලයින් දෙකකින් ඒ සම්බන්ධය අතරද දීන් දෙකයි මෙයා මෙයාට දුන්නම වැඩේ ඉවරයි අන්තිමට මෙයාට අතරක් දෙන්න දෙයක් නැහැ මෙයාටත් දැන් දීලා මෙයාටත් දීලා මෙයාටත් දීලා ඉවරයි අවස්ථා ගන්න කීයද 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි සමහර අය 4 දැම්මා මේ මැද්දෙන් ගැහුවේ නැහැ 4 දෙන ඇඳලා මෙහෙම යාකලා වැඩේ වැරදි රයිට් උත්තර ගොඩක් හරියව තිබුණා දැන් පස් දිනක් අතරේ තඳින්න පුළුවන්. හැබැයි එච්චර දඟලන්න ඕනෙත් නෑ දැන් නිකන් මේකට පොටක් මට නම් පෑදීගෙන එන්නේ. මට නම් දැන් පොටක් පෑදීලා තියෙනවා. අර අපි කලින් රූප අඳිනකොට මේව ඩබල් ලයින් නේද ගියේ. දැන් සිංගල් ලයින් වෙලානේ. අර කලින් අපි තුන් දෙනා අතර අඳිනකොට ඩබල් ඩබල් ගියේ ඩබල් ලයින්. දැන් සිංගල් ලයින් වෙලා. තනි විරක් වෙලා. හරි. පහකුත් අඳිමුද? ටිකක් අමාරු වෙයි අමාරුවෙන් කරමු කමක් නැහැ පහ තම්බ පහ පස් දෙනෙක් ඉන්න යාළුව ලේසි නැති වැඩක් වෙයි අපි අඳිමු කමක් නැහැ නිකන් ඔන්න පහක් ඉන්න දැන් අපි අඳිමු පස් දෙනා අතර එක වතාවේ කියලා පස් දෙනා එක ලයින් එකකින් ජොයින්ට් කරන්න කියලා කියන්නේ හරි ඔන්න මෙයා හතර දෙනෙක්ට දෙනවා අතර මෙයාට දුන්නා අත මෙයාට දුන්නා අතර එයාට අතර අත දුන්නා උඩ ගෙමින් අඳිමු නේද हतराय हाथ अमार දැන් මෙච්චරයි කතාව මෙච්චරයි තියෙන කතාව මම කියලා දෙන්න සරලම කතාව පුතේ අතර අත දෙන කතාවේදී සිද්ධ වෙන්නේ දෙන්නෙක් අතර එකයි දැන් මෙච්චර දඟලන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ඔයා බලන්න ඔයා ගාව තියෙනනේ කලින් සටහන බලන්නකෝ ඒ සටහනේ හතර දිනක් අතරේ අත මේ කාඩ්පත්තුව මාරු කිරීම කියද හතර දිනක් අතරේ කාඩ්පත්තුව මාරු කිරීම 12යි හතර අත දීම 6යි පස් දිනක් අතරේ කාඩ්පත්තුව මාරු කිරීම කියද 20යි පස්වරක් අතර 20යි හැබැයි හතර අත දීම 10යි කතාව තේරෙනවා මෙහෙම අඳින්න දුක් විඳින්න ඕනේ නැහැ දෙන්නෙක් අතර දෙපාරක් සිද්ධ වෙනවා නම් කරන වැඩේ කලින් ඉගෙන ගත්තා හැබැයි දෙන්න අතර සිද්ධ වෙන එක වතාවයි නම් අපි කරන්නේ මෙච්චරයි
කලින් වතාවේ වගේ දෙපාරක් වෙන්න හොයලා ඒක දෙකෙන් බෙදනවා. ඒක දෙකෙන් බෙදනවා. ඕගොල්ලෝ හරිම ලේසි එහෙනම් කතාව හරිම සරලයි. එහෙනම් අපි දැන් මේ දෙකම එකතු කරලා එක කතාවකට එමු. ඒ කියන්නේ කවුරු හරි කියනවනම් දැන් මේ අතර අත දීම් වලට ක්‍රමයක් කියා දෙන්න කියලා මට පුළුවන් හරි සරල ක්‍රමයක් කියා. හරි. මට පුළුවන් දැන් එහෙම ක්‍රමයක් කියන්න. මොකද කරන්නේ? 10 දෙනෙක් අතර අපි හිතමු 10 දෙනෙක් අතර අතර අත දීම් ගන්න හොයන්න කිව්වනම් කරන්නේ මෙච්චරයි. අපි අර විදිහම තමයි 10 දෙනෙක් අතර කාඩ් පතු මාරු වෙන කීයද? 10න් එකක් අඩු කරලා 9යි. කීයද? 90යි. කාඩ් පත් 90යි. මේ 90 දෙකෙන් බෙදෙනවා. 45යි. මෙච්චරයි. කාඩ් පත් මාරු වෙන්නේ 90යි නะ. අතර අත දීම 45යි. හරිද? ඉතින් ඔන්න ඔය වගේ හරිම සරලයි මේ වැඩේ. ඉස්සෙල්ලා කාඩ්පත් කතාව ඔයලා එක දෙකට බෙදුවා වැඩේ ඉවරයි. මෙච්චර අඳින්න දඟලන්න ඕනේ නැහැ. මේක ඇන්දර කමක් නැහැ. ඒක අපි මේ මනස හදාගන්නනේ අපි ඒක ඇන්දේ. නැත්නම් නිකම් මේක පාට මේ කතාව ගුවනම් ඔයගොල්ලෝ උඩින් වැටිච්චා වගේ. කටපාඩම් කරනවා ගිරවුට් එක වගේ කටපාඩම් කරනවා. දැන් එහෙම නැහැ. දැන් අපිට අපි දෙනු ශිෂ්‍යත් විභාගේ දැන් ඔන්න ගිහිල්ලා අපි අමතක වෙනවා. මොකද්ද මන් දන්නේ අර ගමතු. ආ රයිට් මෙන්න. දැන් ඉදහසේ කල්පනා කරනවා රයිට්. මොකද්ද? මම දැන් අපේ යාළුව පහක් ඉන්නවා. පහක් ඉඳියම මං ගෙනියන්න ඕන කාඩ් 4යි. හරි. එතකොට 4 5න් ගුණ කරා 20යි. හරිනේ. එතකොට එතන දෙපාර දෙපාර සිද්ධ වෙනෝනේ. එතකොට තනි පාරක් වෙනව නම් ඒ 22කට බෙදෙනවා. 10යි. ඔච්චරයි. ඔන්න ඔය අවබෝධයනේ අපිට ඕන පුතේ. හරි. දැන් එහෙනම් කලබල වෙන්න එපා. ඔක කොහොම තියාගෙන අපි මේ කතාව මෙහෙම කරමු. හරි. මං හිතනවා ඔයාලට සමීකරණ සූත්‍ර වගේ කටපාඩම් කරන්න දේවල් දෙනවට වඩා මම මේ වැඩේ පොඩි වගුවකින් කරලා දෙන්න. පොඩි වගුවකින් කරලා දෙන්න. රයිට්. මම හිතනවා ඔයගොල්ලෝ එකක වෙයි අනික මේ එකක්වත් පාඩම් කරන්න තියන්න එපා. අපිට මේ පාඩම් කරනවා කියන එක හරි වදයක් නේ. මොකටද පාඩම් කරන්නේ? මේ වැඩේ මෙහෙම ඇඟට දාගත්තම වැඩේ ඉවරයි. රයිට්. පොඩි ලයින් තුනක් ගහගන්න මෙන්න මෙහෙම. ලයින් තුනක් ගහගෙන පොඩ්ඩක් මේක ටිකක් ගහගන්න වෙනවා ඩිංගක් ලොකුවටම නේ. ආ මේ ලයින් එක පොඩ්ඩක් අර පොඩි කරමු. මේ ලයින් එක පොඩි කරලා දෙවෙනි ලයින් එක ලොකු කරමු. මේක ලොකු කරමු මේක චුට්ටක් පොඩි කරමු බලන්න. මෙතන ගාමු. මෙතන දාමු පුද්ගලයි. පුද්ගලයි. පුද්ගලෙන් ගන්න මේක දාන්න. එතකොට අපි දාන පුද්ගලෙන් දෙන්නෙක් අතරේ 3 දෙනෙක් අතරේ 4 දෙනෙක් අතරේ 5 දෙනෙක් අතරේ 6 දෙනෙක් අතරේ 10 දෙනෙක් අතරේ 20ක් අතරේ 100ක් අතරේ හරිනේ පුද්ගලයෝ රයිට් පුද්ගලයෝ ගන්න පුද්ගලයෝ දෙන්නෙක් අතරේ 3 දෙනෙක් අතරේ අපි මෙතන දානවා අතට අත දි සෝරි කාඩ් පත් කාඩ්පත් මාරුව කියලා දාන්න. මාරුවන ප්‍රමාණය නේද? කාඩ්පත් කීයක් මාරු වෙනවද කියලා අහන්න. කීයක් මාරු කාඩ්පත් කීයක් මාරු වෙනවද? ඊළඟට මෙතන අතර අතදී. රයිට්. දැන් මේක කලින් අපි කළා. ඒක ආයෙත් කරමු ඉතින් වැඩි වෙන්නේ නැහැ නේ. පුද්ගලයන් දෙන්නයි නා. එක්කෙනෙක් එක කාඩ් එක ගන්න දෙන්න අතර කීයද? දෙකයි. පුද්ගලයන් 3 දෙනයි නා. තමන් තමන්ට දෙන්නේ නැහනේ. ඒ නිසා එක්කෙනෙක් කාඩ් දෙක ගන්න දෙවරක් තුන හයයි. පුද්ගලයන් හතරක් නම්. එක්කෙනෙක් අඩු එකක් අඩු කරනවා. එකක් අඩු කරනවා. අඩු කරන්නේ තමන් තමන්ට දෙන්නේ නැහැ. හතර වරක් තුන 12යි. පුද්ගලයන් පහක් නම්. එකක් අඩු කළා මේ ප්‍රමාණයෙන් ගුණ ගන්නවා. ඉන්න ප්‍රමාණයෙන් ඒක එකක් අඩු කළා ගුණ ගන්නවා. 20යි. පුද්ගලයන් හයක් නම්. අඩු කරන්න එකක් කීයද? 5යි. ගුණ කළ අයවරක් පහ 30යි. පුද්ගලයන් 10ක් නම් මම මේ ඔයගොල්ලෝ කරපු නිසාට අග්ගල කරන් යන වෙලාව යනවනේ. එකක් අඩු කළා ගුණ කළා 90යි. පුද්ගලයන් 20ක් නම් 19න් ගුණ කළා කීයදාවේ 380යි. පුද්ගලයන් 100ක් නම් 99න් ගුණ කළා 9900යි. මේ කලින් කතාව තමයි මම ලිව්වේ ආයි. දැන් තියෙන්නේ මෙච්චරයි. කොයි කොයි අතරත දීම් වලට යනකොට නැත්නම් දුරකට නැමතුම් වලට යනකොට අනිවාර්යයෙන්ම පුතේ පළවෙනි පියවර විදිහට මේක කරන්න. ඒ කියන්නේ එතන ඉන්න සමාජිකයෝ ගානේ එකක් අඩු කරලා ඒක ගුණ කරන්න. ඒක තමයි අර කාඩ්පත් කරන්නේ.
ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ මෙච්චරයි මෙතනින් මෙතනට යන මෙතඩ් එක මේක දන්නවනම් ඒකෙන් මෙතනට යන මෙතඩ් එක මෙච්චරයි දෙකෙන් බෙදලා මොකද හැම තිස්සෙම මේක සිද්ධ වෙනවා දෙන්න අතර දෙපැත්තටම දෙපැත්තර නෙමෙයි මේක වන් වේ මේක වන් වේ නිසා එක වරයි වන් වේ කියන්න බෑ එක වරයි ඒ නිසා මොකද කරන්නේ මේක දෙකට බෙදන්න දෙක බෙදීම දෙක සමානයි එකයි හය බෙදීම දෙක සමානයි තුනයි දොළහ බෙදීම දෙක සමානයි හයයි විස්ස බෙදීම දෙක සමානයි දහයයි තිහ බෙදීම දෙක අනුව බෙදීම දෙක තුන්සිය අසූව බෙදීම දෙක නවදාස් නමසීය බෙදීම දෙක වැඩේ ආවරයි මහිතන වැඩේ පැහැදිලි වෙන්නේ නැති ඉතින් මට ඕනකම තියෙන්නේ කඩපාඩම් කරනවට වඩා එහෙනම් මම මෙලහට පළවෙනි එකෙන් පළවෙනි විනාඩි පහේදී සූත්‍ර දෙකම දීලා ඊළඟට කියනවා මේ ඕන ගණන් හදන්නේ කියලා. දැන් එහෙම ඕනේ නැහැ. මම ඕගොල්ලන්ට ඕගොල්ලන්ට තව පැහැදිලි නම් gederdi මේවා අඳින්න තමම්ම හිත හිත ගොඩෙන්න. අපේ මනස පුතේ එක එක විදියයිනේ මේක ලියා ගන්නක මම කියන්න. අපේ මනස එක එක විදියට ක්‍රියාත්මක වෙන්නේ. එක එකට එක එක මට්ටමට තේරෙන්නේ. තමන්ව තමයි මේකෙන් ඊළඟට ගොඩෙන්න පුළුවන්. මම ටිකක් ඉක්මනට කළා ඉතින් හොඳේ. රයිට්. හරිම ලේසි ඉතින්. ඉස්සෙල් හරිම ලේසි දැන් මේක බලන්න. සමාජිකයෝ 5000ක් ඉන්නවනම් 5000න් එකක් අඩු කරලා ගුණ කරාම එන්නේ කාඩ්පත් ගන්න. ඒතර අතරත දීම් වගේ වයන්නේ ඒක දෙකට බෙදන්න. හරි වලේ. කුචි දෙයක් තියෙන ඉතින් ඕගොල්ලන්ට බය වෙන්න එපා අපි ඊළඟට බලමු ප්‍රශ්න වලට කොහොමද මේ හැමතිස්සෙම කාඩ්පත් අතරත දීම් කියන වචනේ ඉන්නේ නැහැ. එවැනි අදහස් එනවා අපිට. එවැනි ඒවා එනවා. අපි බලමු මේවා කොහොමද එන්නේ කියලා. ප්‍රශ්න ගන්නකොට අපි මේවා අල්ලා ගමු ගන්නට. මූලිකම දේ මේක. ඉවරයි නියමයිනේ. ෂා. පැට් මේක ලියා ගන්න. වගුව සම්පූර්ණ කරගන්න. තේරුම් නැත්නම් තව ඩිංගක් අදින්න. ඔච්චරයි. ඉතින් තව ගණන් ටිකක් හදන්න ඕන. හදනකොට බලන්න. වැඩේ අල්ල ගන්න නැති කියලා මං හිතනවා. හරි. ටිකක් ඉක්මනට කතා කළා අද නම් මං හිතන්නේ අවුලක් වෙන එකක් නැහැ කියලා. Right, good. හරි මම රෙකෝඩින් එකක් දෙන්නම් එතකොට ඔයාලට තියෙන්නේ වැඩියෝ කටපාඩම් කරන්න දෙයක් නැහැ ලස්සනට මෙවැනි දිතුවිලි ඕනම ගැටලුවකට මෙවැනි සිතුවිලි ටිකක් හදාගෙන ඔළුවට අරන් තියාගන්න මම ඒකයි කිව්වේ මම මට මේකට සමීකරණ දෙන්න පුළුවන් ඒවා දෙන්නේ නැහැ මම හේතුව මට ඕන ඕගොල්ලොන්ගේ පොතට දේවල් දෙනවට වඩා හිතට දේවල් දීලා ඒවා සදාකාලිකවම හිතේ තැන්පත් කරන් ඒක තමයි ඕනේ හරි මේ දෙන වැඩේ රයිට් එහෙනම් ওই ටික කරගෙන යන්න මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ WhatsApp එකක් දාන්න ඔව් රෙකෝඩින් එක දෙනවා නැවත බලන්න රයිට් වෙරි ගුඩ් උත්තර ටික හරියට හරි මෙතනට උත්තර එනවා 15යි හරි මෙතනට උත්තර 45යි 10 15 45 ඊළඟට මෙතනට එනවා හරි රයිට් හරි 290යි 190යි නේද 190යි හරි මම ඊතර වැඩ ඉවර කර ගන්න පුළුවන් හරි එහෙනම් අදටම අපි නවත්තුම වැඩ සටහනේ හරි එහෙනම් හොඳයි පොඩි වැඩ සටහනක් හරි මේ ටික උත්තර හදා ගන්න පොඩි වැඩ සටහනක් තමයි කරේ මේ මෙච්චර ධර්ම ගණනේ වෙන්නේ බය වෙන්න එපා මම මේ අභ්‍යාසය කරන්නයි වැඩේ කරේ එහෙනම් ඔයගොල්ලෝ ලස්සනට වැඩ ටික කරගෙන යන්න හොඳට වැඩ කරමු අපි එහෙමනම් ඉක්මනින්ම තවද මට මේ ෂෙඩියුල් කරන්න බෑ පුතේ මේ වැඩ ටික මොකද අපි ටික මම අර කලින් කිව්වා වගේ අපි ටිකක් කන්ස්ට්‍රක්ෂන් එක ගැන ඉදිරිගිරින් පැත්තක සහ ඔබට අවශ්‍ය ලස්සන වටපිටාවක් සහිත ලස්සන වැඩක් නිර්මාණය වෙමින් තියෙනවා. ඉතින් එහෙම පහසුතා ගොඩකින් වුණත් තාවකාලික තැනක ඉඳගෙන මම ඕගොල්ලන්ට මේ වැඩසටහන කළේ. ඉතින් ඉතාම ඉක්මනින් තව සති දෙකක් ඇතුළත ඔයගොල්ලෝ අලුතෙන් ලස්සන දේවල් ටිකක්
ඕගොල්ලොත් එක්ක යන්න වැඩසටහන සූදානම් කරගෙන යන්නේ. ඉතින් අපි කොහොම හරි ඉතාම ඉක්මනින් දිනයකට නැවත ඊළඟ වැඩසටහන හමු වෙමු. මට හරියට ඩේට් එක කියන්න බෑ. නමුත් අපි ඉක්මනින්ම වැඩසටහන ගණිත මිහිරි ඊළඟ වැඩසටහනෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි නැවත හමු වෙමු. සුබ රාත්‍රියක්. මම හිතනවා දෙයක් අද දවසේ උපයා ගන්න නැති හැමෝටම සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. Thank you.